කරුරාරත්න කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයෙක්. වර්ෂ ගණනාවක් ජාතික කණ්ඩායමෙන් නොදැක ඔහුව පසුගියදා යළිත් දකින්න ලැබුණා. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි අනුරාධා කුරුකුලසූරිය. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය දිමුත් ගැන කියන්නේ මේ විදියටයි. මේ දවස්වල දිමුත් ගෙදර නේද? එයා මේ දවස්වල හොඳට එක දිගට සෙල්ලම් කළානේ. ඒ හින්දා මේ ටිකේ පොඩි විවේකයක් එක්ක ඉන්නවා ගෙදරට වෙලා. ඊට අමතරව මේ දවස්වල ඒගොල්ලන්ගේ මැච් වගේක් යනවා. ඒ ටික ප්ලේ කරගෙන පුහුණුවෙන් කටයුතු කරගෙන ඉන්නවා. දිමුත් කරුණාරත්නට තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? මේ දවස්වල තරුණියන්ගෙන් විතරක් නෙමෙයි හැමෝගෙම වගේ ප්‍රතිචාර වැඩි. වෙනදාටත් වඩා මේ දවස්වල එළියට ගියාම ගොඩක් හොඳ ප්‍රතිචාර හැමෝගෙම වගේ ලැබෙනවා. ලකුණු අතරට නැවත පැමිණීම ප්‍රතිචාර වැඩි වෙන්නත් හේතුවක්. මටත් ඉතින් ගොඩක් සතුටුයි. එයා නැවත ලකුණු අතරට ඇවිල්ලා හොඳට සෙල්ලම් කරන එක ගැන. තවත් ඉස්සරහට තවත් හොඳට ප්ලේ කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. විවේකයක් ලැබුණම ඔහු ගත කරන්නේ කොහොමද? එයා විවේකයක් තියෙනම නම් ගොඩක් වෙලාවට නිදාගන්න තමයි කැමති. මැච් ප්ලේ කරලා මහන්සි නිසා වෙන්නේ නැති. ඉතින් ගෙදර හිටියොත් වැඩිපුරම කරන්නේ නිදාගන්න එක. ඊට අමතරව නිදාගන්නේ නැත්නම් ෆිල්ම්ස් බලනවා. එයා ගොඩක්ම කැමති දෙමළ ෆිල්ම් වලට. විවේකයක් ලැබුණොත් ෆිල්ම්ස් බලනවා. පොත්පත්තර කියනෝ වගේ දේවල් නම් ටිකක් හොරයි. ගෙදර ජීවිතේ ගෙදර ඉන්න වෙලාවට මටත් ඉතින් ලොකු සහයෝගයක් හම්බ වෙනවා. හැබැයි ඉතින් අන්තිමට බැලුවම එයාගේ උදව් ගන්නවට වඩා එයාගේ වැඩ ටිකක් මමම කරන එක තමයි අන්තිමට වෙලා තියෙන්නේ. හරියට බැලුවොත් ඉතින් එයාගේ උදව් ගන්නවට වඩා එයා මගෙන් උදව් ගන්න එක තමයි වෙලා තියෙන්නේ. ඇයි ඉතින් ගෙදර ඉන්න වෙලාවට වැඩිපුරම නිදාගන්න එකනේ කරන්නේ. ඉතින් එයා ගෙදර ඉන්නකොට සහයෝගය කෙසේ වෙතත් මට තියෙන වැඩත් වැඩි වෙන එක තමයි වෙන්නේ. ගෙදර ආමයා ක්‍රිකට් කෙනෙක් කියලා හිතන් ජීවත් වෙන්නේ නැහැ. ගෙදර අයත් එක්ක එකතු වෙලා සතුටින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. වැඩිපුරම යන්න කැමති. ගොඩක් වෙලාවට යාළුවොත් එක්ක නම් යනවා කියලා එකක් නැහැ. හැබැයි හුඟක් වෙලාවට අපි දෙන්න නම් එළියට යනවා. හුඟක් නිස්කලංක පැත්තකට යන්න තමයි කැමති. අපි දෙන්නත් එක්ක එහෙම පැත්තකට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා එනවා. වෙන රටවල් ගැන හිතුවොත් නම් එයා නවසීලන්තයට යන්න හරිම කැමති. ඒ රටට හුඟක් ආසයි. අන්තිමට අපි ගිහින් ආවෙත් නවසීලන්තයට. අකමැතිම සහ කැමැතිම ගතිගුණය. අකමැතිම ගතිගුණය ඉතින් ගෙදර හිටියොත් නිදාගන්න එක තමයි. එහෙට මෙහෙට යන එකත් අඩුයි. එයාට රෙස්ට් එකකුත් ඕනේ තමයි. ඒත් ඉතින් මන්නම් අකමැතිම ගෙදර ඉන්න පුංචි වෙලාවෙන් නිදාගන්න එක. කැමැතිම ගතිගුණය නම් එයා හරි හොඳයි. අනික එයාට පුළුවන් හැම වෙලාවෙම මා ගැන හොයලා බලනවා. ඒ ගතිගුණයටත් මං හරිම කැමතියි. ප්‍රථම ප්‍රේමය අප විවාහ වුණේ යෝජනාවකට අනුව. හැබැයි අපි විවාහ වෙනකොට එයාගේ පරණ ආදර කතා හැමදේම මගෙත් එක්ක කිව්වා. අපි දෙන්නම දෙන්නගේ ජීවිතයේ දේවල් මුල ඉඳලම කතා කරගත්තා. දිමුට්ට ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ප්‍රේම සම්බන්ධකම් තිබිලා තියෙනවා. ඒක තමයි ඉතින් එයාගේ ප්‍රථම ප්‍රේමය. නමගම විස්තර හැමදේම කිව්වා. හැබැයි කිසිම දෙයක් හංගලා නැහැ. හැමදේම ඇවිල්ලා කියනවා මගෙත් එක්ක. එහෙම දේවල් හංගන්නේ නැහැ. වෙන මොනවටද කැමති? එයා හරිම ආසයි ෆුට්බෝල් වලට. ගෙදර ඉන්න වෙලාවට යාළුවොත් එක්ක ෆුට්බෝල් සෙල්ලම් කරන්න යනවා. අනිත් ලස්සනම වැඩේ ෆුට්බෝල් මැච් එකක් තිබුණොත් එකක් නැර ඔක්කොම බලනවා. පුළුවන් නම් මට හිතෙන්නේ ෆුට්බෝල් වලටම යමු වෙයි. මොකද එච්චරටම ආසයි ඒ ක්‍රීඩාවට. කන්න කැමැතිම කෑම එයා හරිම ආසයි සෝයා කන්න. සෝයයි පොල්සම් බෝලයි තමයි ඉතින් එයා වැඩිපුරම කන්න කැමති. ගොඩක් වෙලාවට ඒ කෑම දෙජාතිය තමයි එයාට ඕනේ. කැමැතිම කාටද? ක්‍රිකට් වලට නම් විමුත් කැමැතිම කුමාර් සංගක්කාරට. එයාගේ පරවදර්ශී චරිතය මං හිතන්නේ කුමාර්. රංගන ශිල්පීන් අතරින් නම් ධනංජය සිරිවර්ධනට හුඟක් කැමති. වැඩිපුරම හිතන දේවල් කොහෙ හරි යන්න හැදුවොත් නම් වැඩිපුරම හිතන්නේ කොණ්ඩේ ගැන. කණ්ණාඩි ඉස්සරහට වෙලා කොණ්ඩේ හදන එක තමයි වැඩේ. කේන්ති ගියදමුත් එයාට එහෙම කේන්ති යන්නේ නැහැ. හිනා වෙලා තමයි හැම තිස්සෙම ඉන්නේ. රණ්ඩු කරගන්න කෑ ගහන්න කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. හුඟක් නිහතමානී කෙනෙක්. හැමෝම එකම කතා බහ කරලා සතුටින් නිදහසේ ඉන්න තමයි කැමති. ලොකුවට ප්‍රශ්න ඔළුව උඩ තියන් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. දුක සතුට දැනුන වෙලාවට ප්‍රශ්නයක් ආපු වෙලාවට තනියම පැත්තකට වෙලා ඉන්නවා. එතකොට ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක තමයි කියලා. දුකෙන් නම් ඉතින් මං උත්සාහ කරන්නේ ප්‍රශ්නේ දැනගෙන ඒක අමතක කරවලා දාන්න තමයි. දිමුත්ගේ විලාසිතා කරනවා ඉතින් එයාට ගැළපෙන විදියට. හුඟක් වෙලාවට මගිනුත් අහනවා මේක හොඳයිද කියලා. ගොඩක් වෙලාවට එයාගේ ඇඳුම් මම තමයි තෝරන්නේ. ලොකුවට විලාසිතා වලට නැඹුරු වෙලත් නැහැ. විලාසිතා කරන්නේත් හරි සාමාන්‍ය විදියට. අපි නොදන්න රහස් දිමුත්ගේ. දිමුත්ට පොඩි රත ගායක් නම් තියෙනවා. ඇත්තටම කවුරුත් වැඩිය දන්නේ නැහැ දිමුත්ගේ මේ වාහන පිස්සුව ගැන. එයාගේ වාහනේ වෙනස් කරන්න හරිම කැමති. අවුරුද්දෙන් අවුරුද්ද වගේ එයාගේ වාහනේ වෙනස් කරනවා. හැමතිස්සෙම බලන්නේ අලුතින් එන වාහනේ ගන්න.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.